ke තැන,සි channel දම सब subscribeाइब करண்ட. පුවන් කාලීන ප්‍රෞෘති වාර්තාකරණය අංකෙක සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රෘති විකාශය සමගින් මම හසිනිු රමශා ප්‍රථමය අවධානය පුවත් සිනරස්තල් වෙත. පෝති දහයක අක්ෂිකාච මගඩියයක් ගැසට් එක රිවස් කරන්න නැත්නම් තුන් වන දා සංකේත වර්ජනයක් සෞඛ්‍ය ෘතිය සමිති අනතුරුවඟ වයි පලවෙනි ෘතය ක්‍රියාමාර්ගය ලබන බ්‍රහස්්පතින් ආරම්භ කරන්නට බලාපොත් වවා. අප පළතුරු පිට රට යවලා රුපියල් කෝටිතුන්සිේ අනුවකක්හො එෙනකොට, රටඇපල් ගේන්න කෝටි හාර්සියත්තිහක් වේදම් කරන රටකට ඉතින් හරියිද. ඉහන මිලක් ගෙවමින් කාර්යක්ෂමතාවෙන් අඩු අෞෂ්‍ය දෙ සහ. සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම නිසා සැබෑවටම. සමස්ත සෞඛ්‍ය ශ්‍රේෂත්‍රයම අද අර්ෝධයකට ලක්වා අවසන්. මෙ ට තවත් එවැනිම මගඩියකට සෞඛකය බලධහරින් සූදා නම්බන පවට සෞඛ්‍යය බ්‍රෝතිය සමතින් චෝදනා කරනවා. රෝපියන්ල් කෝටි දහයක් පවැඩිපුර වෑකර අක්ෂි කාචෝ ගෙන්වීමේ සූදහනමක් ඇති පවටයි, පෘතිය සමතින් චෝදනා කරන්නේ. මෙ අතර ජාදනපුඩු රෝහලේ අධ්‍යයක්ක්ෂව විශෂාදය වෛද්‍ය රත්මසිරි හේවගේ පවසන්නන්නේ. සියලුම අෞෂද ගෙන්වන්නේ ලියාපාතිංච කිරීමෙන් අනතුරුව බවයි. औෂදමිලදී ගැීමේදී නිසි ක්‍රියාපටිපාටයෙන් තොරව සිදුකරන මෙලදී ගැනම් පිළිබඳව සෞඛ්‍ය ෘතිය සමති නිරන්තරෙන් හෙළිදරව කරනු ලබනවා. එලෙස පිටපාරෙන් මලදී ගැනීම් සිදුකරන්නට සැර්සෙන අක්ෂිකාච ලක්ෂයක් පිළබඳතොරතුරු බෛද්‍ය චමල් සංජීව හෙළි කලා. මෙමගින් රජයට සිදුවන පාඩුව රපියල් කෝටී දහයකට ආසන්නයි. අක්ෂිකාච ලක්ෂයක් මලදීගැනීම සධාවන ප්‍රම්පාදන ක්‍රියාවලිය තුළ නිසි මුල්ල ෙගුලාසි අුගමනය නොකළ බවදැන් තවුර වෙලා තිබෙන. ප්‍රම්පාදන ක්‍රියාවලියල් පස්සේ සමහර සහන් ගොදු බව සහන් වෙලාතිබෙනවා. පූර ප්‍රසම්පාදන ලියකිවිනි සමග චෙක්පත් ලබගත්ත බව සඳහන් වෙලාතියනවා සිදීගන අප්‍රාධ පරිීක්ෂණ දෙපාර්ධමේන්තුවෙන් පිමර්ශණයයක් කරලා සෞඛ ලේකම්වරයා හත්ත රංගොඩ ගත යුතුයි. අබි මේේ සම්න්ද සියලු ලියකිවිල ලබ සතියේ අපරාධ පරික්ෂණ දෙපාර්දමේන්තුවරත් අල්ල කොමස ර බරද. මෙ අතර ජනාධිපති මාධ්‍යාංශය නිෂ්පාධන කරන වන්න ඕවන් කතා වැඩ සටහන්නට එක් වෙමින් විශේෂත්ඥ වෛද්‍ය රත්න සිරි හේවගේ ප්‍රකාශ කළේ ලියාපදිංි නොකළ අවෂද ගෙන්වන්නේ නැති බවයි. මරික් ජනපද යුෝපේ කියක තකකාන් දඇත්න ජානය කර ණදත්ති ඒ තුනේ තමයි වසත සොයාගැනීම දැන සිද්ධ වන්න තාමාන ගොල ෝරිජනල් ෙතක් හොයගත්තට පසේ. අවුරදු පහක් පෝ දහයක් එකගොල තියයාගන්නව තමන්ගේ අඇතේම මේ වෙන කෙනීමට නිෂ්පානය කරන්න දෙන්න. ඒ කාලය පැන්නට පස්සේ ලෝකයේ විවිධ රටවල්. ඉන්දියාව පගිස්ථානය බංගලදේ ශ්‍රී ලංකාව. යනද ඒ වගේ රටවලත් මේ ජෙනරික්ස් අව්‍ය නි්පාදනය කිීමට අවසර දෙනවා. පට පහගෙදා කාලෙතිබුණා අවසද නෑ ඩොනේන් අපේරහල්ටතාවේ න්ද පවිිබලවා මේගල්න්නට එක නක උදඩන්ඩක් ොතුරටික මරිරින් හතික තියෙන බහ තක්නම්. එකගොල්ලො නිරදේශ කල්ලති නොනම් අපි එක බාරග සැටිෆිකේට of ුරෝප කියනෙක් පරීක්ෂ කල තමයි ඒසාහතික දෙන්නේ. සමර අවස් පාවලි එහෙම උෂද ලංකාවේ රජිස්ත වල වූනත් ටි තියන ුසද වලට ඇසලට එන්න අවසර දෙවා අදිසි අවස්ථවල් රජරෝහලකට ගියත් පෞද්ලි රෝහකට ගියත් ලංකාවට බෙහෙත් එන්නේ පිටින් හෝ ලංකාව නිශපාදින කරන බේෙහෙත්වල වෙනසක් හම ෝහ මර්තා වෙනස් එන්නේනෑ වසද කොහෙත්තකයි සෞඛ්‍ය ඒකම්වරයා වෘර්තිය සමිතිවල කට වැසීම වෙනෙන් සිදු කන්න ලද ගැසට නිවේදනය අහසි කරන්නේ නැත් නම්. එලමෙන තුන්වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රාත්ම කන බව. සෞඛ්‍ය වෘතිය සමිති අන්නතුරු අග වනවා. ෞඛ්‍ය ඒකම්වරයට අපි ලිපියක් නිගුත් කර. කටවහන චක්ක්‍රලේකය පිළිබඳව. තීරණය වහම ගන්න කියලා සෞඛ්‍ය ඒකම්වරයා තාමකට ප්‍රතිචාර දක්වල නෑ. ස අපි සෞඛ්‍ය වෘර්තිය සමති විදිහට. රෝගීන්ගේ අයිතිය සුරැකීම පදනම් කර ගනිමින් පළවෙනි වෘර්තිය ක්‍රියාමාර්ගය. කටවාන චක්‍රලයක හෝසිකරන්නට කියලා බලකරමින්. ලබන බ්‍රහස්්පතිින් තුන්ග නිදා උද ඇසන අට ආරම්භ කරන්න බලාපොරතුව. මේ අතර ඉදිරි අයවදී වෛදිවරුන් සඳහ සැලකයුතු වැටුප්පර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පාල කරතිබෙනවා. රජේ වෛ්‍යනලසාාරීන්ගේ සගමය අද පැවති ප්‍රවෘති සාකච්ඡාවකදී මේ බව සඳහන් කලා. වෛදරුන්ගේ කාරේසාදය මත පදනම්වෙච්ච වැටුපපුයක් පිළිබඳර් සවිස්සරාත්මක යෝජනාවලියයක් ජලාධිපත්තුම විත බාරදුන්නා ෆයි රෝගී අන්ශයේ රගෙක් බල්ලට වෛද්‍යවරෙකුට ගෙවීම කර නුපියල් විසිට සාෑනක රෝගෙක් බ රප තිස්සයක්ක් ව ද ට මවා වදර ට ව ස. ක් සක් යිදවේ විදේශ පුහුණ නිමක ංකාවටේ රුපිය ලසහ අටදහක් වගේ තමයි ආරම්භ වැටු ප ෙන්න්න. තො ඒ දරය ංගලන්ති පුහුණුව ලබනොට රස්වාවලබැනගොට පුහුණුවෙන් පස්සේ එක මාසෙක වැටු ලක්ෂ හත පහ ල සල් ව ජ තිිපත්තුම එකකන්ගතාවය පලකල මෙසියල්ල මලෝෂනයක ද හකල එම අයේ හර මේ පලවිනි ආරම්භ පියව තියන්න සම්බන්ධ. ඊසානදිග මෝසම සක්‍රයවීමත් සමඟ, ඩැගුුවසංගතය යළි හිසේසවීමේ අවධානවක් පවතින බව ජාතික ඩැගුමර්ධන ඒකකේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආයරත්න පවසනවා. වයිනපුරා මේ වන විට ඩංගුරෝගින් පණස්සායි දස් දෙසේ විසි අයටටක වගේ ප්‍රමාණයක් වාර්තාවෙලා තියෙනවා මේ වැඩි ප්‍රමාණය වාර්ාවෙන් බස්සාහිර පලාත සයට පණක් රාසන්න ප්‍රමාණයක් එවන විට දිවයින බෝ ප්‍රදේශවලට කඩින්කඩ ඇතිවන බැසි තත්වය උුසම් කාල ගුණිය තම පවතින් මේකත් එක නැවත මදුරුවන් බෝීම මේ අවදානක් කබෙන තියෙනනොයිමගේ පරිශ්්‍ර නිවාස ඇතුළේ නිවාස පිටත එවගේම රාජාතන වන්න පුළන් පොදදුස්ථාන වන්න පුළන් මෙසිියල්ල සිකුරාදාදාවසේ සුද්ධ පවිත්‍ර කන දිනේ විදිර යදාගෙන ත්තු දායකත්ය ලබා දෙන්නත්ගෙන ඉල්ලීම මෙලාි විශේෂම කරන්න කැති. මෙ අතර මැදිරිගරිය ූලික රහලට අ වශ්‍ය අऔෂදධතෝකයක් පරිත්‍යග කිරීම පසුගියදා සිදුකෙරුුණ. මැදිරිගිරිය බෞද්ධම අධ්‍යස්ථානාධිපති පූජ මදිරිගිිය අසජි නාහිමියන්ගේ மூோலிකත්වேன் அமெரிக்காவே சේவே நிියතු ශ්‍රීලාංකීය දානපතන්ගේ උපකාරෙන් මෙම අවෂධ පරිත්‍යාගේ සිදුකරත වෙනවා. මැදිරිගිරිය මූලික රෝහල වෙත ලබාදුන් මෙම අऔෂධවල වටිනාකම රුපියල් මියනයකට අධයි. ශ්‍ර ලංකාවය ඇතුළු මල්්‍ය අර්බුදයෙන් පෙළෙන රටවල් සඳහා වහාම ලෝක බැංකුවේ සහය සහ අය මෙසහි මැදිලත්වීම අවශ්‍ය බව, ඉන්දය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමණ පවසනවා ශ්‍රීලංකාවේ නාය ප්‍රතිහවගත කරණය සඳහා චීනයද එකම මේසේකට පැමිණීම පිළිබඳවත්. ඇසිය ප්‍රශංසාාව පල කලා. නවදිලි නුවර පැවැතිී ඉන්දුූ ජපන් සංසදේ සාකච්ඡාවකට එක්විමිනොයි ඇය මේ බව ප්‍රකාශ කරැඇත්තේ. ඉන්දු ජපන් සංසදේ විශේෂ සාකචාවක් පසුගදා නවදිලි නුවරදී පැවැත්වන. ඒදී සාකචාවටෙක්කු ඉන්දිය මුදල්ල මාතය නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වැනි ණය අවධනමට මුණ පසිටින රටවල් සඳහා ලබාධන සහන කඩිනම් කළයුතු බවයි ජාතයන්තර මූල්ලෙ අරමුදල ලෝක බැංකු වැනි මුල්්‍ය ආයතන ඊට කඩිනම්ව මැදිහත්වියයුතු බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලා එමෙන්ම ශ්‍රී ලංකාවේ විශාල නයිහිමියකු ලෙස කටියයුතු කරන චීනය ජපානයහ හින්දාව. මෙන්ම ප්‍රංශිය සමඟ එකම සාකච්ඡා මේ සේකට එක්වීම සාදරෙන් පිළිගන්න බවද සීතාරමන් මෙහිදී සඳහන් කලා සංචාරක ව්‍යාපාරය සහතය අපනයනේ වැනි ශේෂත්‍රමත පමණක් ඉපයිම් සීමවී පවදින ශ්‍රී ලංකා වැනි මැද අවදානම් රටවල් ඉන් පිටතදී සය ආර්ථික අර්බුදය සඳහා විසනුම් සෙවයුතු බවද. ඉන්දිය මුදල් අමාත්‍ය සීතා අවධාරණය කර සිටයා මේ වන විට ජාත්‍යන්තරමූල්‍ය අරමුදලෙන්ම ලෝක බැංකවුවේ මැදිහක්වීම යහපත්තුවද දීපාර්ශය නහිම යන් වශයෙන් චීනය ජපානය වැනි රටවල් ශ්‍රී ලංකා වැනි මැදි අවදානම් රටවල නයකොටස සඳහා මීට වඩා ප්‍රශස්ත මැදිහත්වීමක් අවශ්‍ය බෞ්ද මෙහිදී ඇය සඳහන් කර සිටියා. ශ්‍රී ලංකාවනු ඇත්තටම අපූරු වවිධත්වයක් ඇති පළතුරවත්තා. ට ගතහැකි පලතුරුවර්ග දෙදශය පණහකට වඩා තිබෙන රටාක්. ඒත් අද වන විට මේ පළතුරුවරින් ප්‍රයෝජනට ගන්නේ සේයට පණහකටත් පඩා අඩු සංඛ්‍යවා. දේශය පළතුර වර්ග හඳුනා ගැනීම සහ. ඒවා ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම අමත්‍යංශුව ඇමති ඇතුළු. සොදු කරපට නිධහරින් ක්‍රාත්මක කළ වැඩ පිළිවෙෙන සහ අත ඇති සැලස්ම කුමක් ද කියලා රටට කියන්න කියලායි මේ අभිහගේ. ටම ශ්‍ර ලංකාපයනු ලස්සන පලතුරුවත්තක්. අපිේ අතීතිය විමසී මේදී ඒ බව මනාව සනාත වනවා. අවම වශයෙන් ගසිෙන් කඩාගත් සැනින් ආහාරයට ගතහැකි පලතුරු වර්ග දෙස්සේ පණහාකට වැඩියෙන් ඇති බවයි වාර්තාාවන්නේ එහෙත්. ඇත්තටම අද වන විට මේ සංඛ්‍යාවෙන් අප ආහාරිට ගන්නේ සීට පණහකටත් වඩා අඩු සංඛ්‍යාවත්. මේ ඉතිරිසියට පණහක් වන අපේ දේශය පලතුරුවලින් ඉතාම සුළු කොට සකුන් වානිජව වගා කරනවා. සමහර අපේ පලතුරු හුදෙක් නමට පමණක් සීමමා වෙලා දකිින්ටවත් ඇනැති තරම්. ඇත්තටම සමහර දේශය පලතුරු අද අපේ භූමියෙන් සදහටම අතුරු දන්වෙමින් තිබෙනවා. ජනගහනේ ප්‍රසාරණයට සමගාමීව ඉඩම් එලි පේහලි කිරීම සේම අසාමාන්‍යයේ දේශගි. විපාරයාසියන් එක් හේතුවක්. ඒගේ මයි මොනතරම් අමාත්‍යන්ංශතිබුණත්, නිල දහරින් හිටියාතුන් අනුබද්ධ රජයේ ආයතන තිබුණාත්න් අඩුම ගානේ දේශය පලතුරවර්ග හඳුනා ගැනීම සහ රැකගැනීමට වැඩ පිළිවෙලක්වත් තිබෙනවාද කියලා. ැනගන්නට කැමති. වන්දුරන්, රිෙලවු, දඩුලේනුන් හා මොනරුන් පසු පස එලවන්න, රට පටවන්නයි සැල්සුම් හදන ඒ සඳහා කාලේවැෑ කරන. අපේ බොහො දෙනගෙන් අහන්න තියන්නේ දේශය පලතුරු වගාව ප්‍රචලිත කිරීම සඳහා අරන්තියන පීවර මොනවාද කියලා. විශේෂෙන්ම දේශය පලතුරු වර්ග හඳනගෙන තිබෙනවාද. ප්‍රචාණය සඳහා අරගෙනඇති පියවර ඒවා ගත්තනම් මොන පලාතෙදවන්න පට අරන්තින් එවැනි සැලසුමක්තියෙනවාද කියලා. මේ අමාත්‍යංශය ඇතුළු සියලුම බලදහරින්. ඇතටම රට කිබයුතුයි. ඒවගේම අපට කියන්න අපේ දේශය පළතුරු වර්ගවල ගුණ හඳුන ගෙනතිබෙනවාද කියලා. කෞදේ සඳහා පර්යේෂණ කරලා තියෙන්න්නේ කියලා අපට නම් ටිකක් මතක් කරන්න පුළුවන්. මාදම් උගරැස්ස නෙල්ලි වෙරල ලාවලු දම් ගල් සීමම්බල්ල ආදී බොහෝ අපේ පළතුර වර්ග අද අභාවේට අමින්තිබෙනවා. වානජ වශයෙන් වග කරන්නන්නේතින් ඉතා සීමමිත්‍යය පලතුරු සංඛ්‍යෑාවක්. ඒ අතර කජජු අන්නාසි පැපොල් අම්ඹ අලිගට පේර මැංගුස් කොමඩු හා පේර ප්‍රධානයි. දෙදස් දහට වසේදි පමනක්, ශ්‍රී ලංකාවට ආණයනය කර ඇති Appleල් ප්‍රමාණේ මෙැට්‍රික්ටොන් විසිහදදාස් දෙසිය පනස් තුනකං. ඊට වැෑකරඇති මුදල රුපියල්මලියන හාර්දාස් තුන්සිය දෙක. අප පිටවට යවල තියෙන පළතුර ප්‍රමාණේ මෙට්‍රික්ටොන් විසිහත්‍රදාස් හත්සය දහ අටක. උපයාඇති මුළමුදල රුපියල්මලියන තුන්දාස් නම සය දහ අටක. ඒකඇන්නේ කෝටි තුන්සිිය අනු එකහ. පළතුරු රටපටවල රුපියල් කෝටි තුන්සිය අනුවක. රටට ලැබෙනකොට රට ඇපල්ගේන්න රුපියල් කෝටි හාරසිය තිස් එකක් වැය කරල තියෙනවා අපි ඒ අපල් විතරයි. ඉතිං ඇත්තටම අපිට හරියිද ෘෂිකර්ම අමාත්‍යංශයටත් ඒවායි ඉන්න සුදු කරපටි විශ්ලේෂකන්ටත් විශේෂක්ඥින්ටත් අද අපි අභියෝග කරන්නේ. දේශය පළතුරු වගාවන් ප්‍රචලිත කිරීමට අරන් තියෙන සුදුකරදාසිනෙමයි ප්‍රායෝගික සැල්සුම් රටට කියන්න කියලයි. ඒ තමයි අද අපේ අභියෝග. කුවතිමයි ඔබට සුබ දවසා.